මේ අයබැයෙන් මේ දුප්පත් මිනිහා ගැන නම් හිතලා නැහැ. අපි මුලින්ම හිතන්න ඕනේ දුප්පත් මිනිහා ගැන. මොකද මේ මිනිහට තමයි දරිද්‍රතාවය දුප්පත්කම වැඩිම එයාට දැනෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ බැසිල් මහත්තයා මොන ඇමරිකාවෙන් ඉඳන් ලිව්වද කොයි ලිව්වද මම දන්නේ නැහැ. නමුත් බැසිල් මහත්තයර මම කියන්න ඕනේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ 75%ක්ම ඔය දුප්පත් මිනිස්සු. අද බලන්න අද තේ දළු කඩන මිනිහට පෝර නැහැ. එතකොට ඒ මිනිහාගේ ආර්ථිකය වැටිලා. රබර් කිරි කපන්න බෑ වහිනවා. හා එතකොට මොන රස්සාවක්වත් කරන්න බෑ. පොල් කඩන මිනිහට යන්නත් බෑ. ඉතින් මේ මිනිස්සුන්ට ගැන කල්පනා කරා නම් අඩු ගානේ පුද්ගලිකාංශයට හරි රජයේ රාජ්‍ය සේවයට හරි පඩි ටිකක් හරි වැඩි කරා නම් අනිත් ඒවා ඉබේ වැඩි වෙනවා. කම්කරුවට 1500ක් දැන් හම්බෙනවා නම් අර අරව වැඩි වෙනකොට රුපියල් 2000 කරනවා. එතකොට මිනිහට අඩු ගානේ ජීවත් වෙන්න පුළුවන්. අද ජීවත් වෙන්නේ කොහොමද? අද ගෑස් එකක් ගන්න බෑ, පරිප්පු ටිකක් ගන්න බෑ, සීනි ටිකක් ගන්න බෑ. මේ අතින් බලනකොට දුප්පත් මිනිහක් කබලෙන් ලිපට වැටලා තියෙන්නේ. මම බැසිල් මහත්තයර කියනවා ඊට වැඩිය හොඳයි. එයා ඔළුවේ තියාගත්තා නම් එයාට මතක් වුණා නම් උතුවන් කන්දේ ස්ථූර සරදියල්. සරදියල් තියෙන මිනිහගෙන් අරගෙන නැති මිනිහට දුන්නා. තියෙන මිනිහගෙන් අරගෙන නැති මිනිහට දුන්නා. මෙයා කම්පැනි 62ක් ගැන කතා කරනවා. කම්පැනි 62ක් ගැන කතා කරනවා. ඒකෙන් 125ක් මොකද සුපර් ගේන් මොකද ටැක්ස් එකක් ගහන්න යනවා. හැබැයි ඒක අරගෙන මේ දුප්පත් මිනිහට දෙන්නේ නැහැ. ඉතින් ඒක සම්පූර්ණ ෆේල්. අනිත් එක තමයි ෆිනෑන්ස් කම්පැනි ගැන කතා කරා. හරියට මේ ෆිනෑන්ස් කම්පැනි වලින් ලොකු සහනයක් කොරෝනා වලින් දුන්නා වගේ. කිසිම සහනයක් දුන්නේ නැහැ. මොකද්ද කරේ ෆිනෑන්ස් කම්පැනි එන්න එන්න ඒගොල්ලන්ගේ බිස්නස් එක වැඩි කරගත්තා. බැංකුත් එහෙමයි. ලංකා බැංකුවද, මහජන බැංකුවද, පුද්ගලික බැංකුවද මේ ඔක්කොම අර මිනිස්සුන්ගෙන් ඒගොල්ලන්ට ගෙවන්න බැරි වුණාම පොලියත් අරගෙන වාරිකෙත් අරගෙන මේ දෙකම එකව කළා තවත් ණයක් දුන්නා. ඒ මිනිහව තවත් අමාරුවේ දැම්මා. මේ ගමන කොරෝනා වලින් මේ කවුද අපේ ජනාධිපතිතුමා දීපු සහනේ ඊට වැඩිය හොඳයි නොදී හිටියා නම්. හරි මම මේ රම්නාන්සලා කියන්නේ ඊළඟට ගත්තොත් අනිත් එක මේ අවුරුදු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පෙන්ෂන් එක අවුරුදු 5 නම් අවුරුදු 10 කරා. බොහොම හොඳයි. ඕක ගැහුවේ බබාටනේ. අර දුකත් හිතන බබා ගැන. නමුත් ඕක බබාට තමයි ගැහුවේ. මෝ බබානේ අවුරුදු 5ක් හිටියේ. හරි නමුත් ඒක මේකේ ඉන්න අනිත් අයටත් වදිනවා. ඒකත් මතක තියාගන්න. අවුරුදු 10 කරපු එක හොඳයි. එතකොට ඒකම කිව්වා ජනාධිපතිතුමාලා අවුරුදු 10ක් සේවය කළ නැත්තම් ඒ අවුරුදු 10ක් සේවය කළ නැත්තම් ඒගොල්ලන්ටත් හම්බෙන්නේ නැහැ. හැබැයි එක කොස්සක් තියෙනවා. ඒ තමයි මේක අතීතයේ බලපාන විදිහට ගෙනාවේ නැහැ. එතුමාට තිබ්බ කරන්න යෝජනාව. පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන එක සම්මත නොවන එක වෙනම කාරණයක්. නමුත් එතුමාට දාන්න තිබ්බා මේ අවුරුදු 10 මේ මම ඉල්ලා හිටිනවා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න කියලා. මේක අවුරුදු 10ක්ම කරන්න කියලා. ඇයි එහෙම නොකරුවේ? එහෙම නොකරුවේම හින්දා නෙවෙයි. එකක් සිරිසේන මහත්තයර කොහොමත් හම්බෙන්නේ නැහැ. අනිත් එක මහින්ද රාජපක්ෂ මහත්තයා. එයාට හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි අතීතයේ බලපාන කියන එක දැම්මේ නැහැ. මම දැක්ක සලකුණේ කියනවා නෑ ඒක පාර්ලිමේන්තුවෙන් කරයිනේ. ඒක පාර්ලිමේන්තුවෙන් කරයි. පාර්ලිමේන්තුවෙන් කරන්න ඕන නම් මොකටද ඔය කියවන්නේ? එහෙනම් මේකේ දාන්න තිබ්බනේ. මේකේ දාන්න තිබ්බා අතීතයේ බලපාන විදිහට මම යෝජනා කරනවා මේක සම්මත කරන්නේ කියලා. නමුත් ඒක එහෙම කරේ නැහැ. මේ වගේ ගත්තොත් මේ අයවැය මං හිතන්නේ ඇත්තටම කතා කළ යුතු අයවැයක් නම් නෙවෙයි. මේක ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. මම නම් කතා කරන්න යන්නෙත් නැහැ. ඊට වැඩිය දේවල් තියෙනවා කතා කරන්න. දැන් තමුන්නාන්සලා දන්නවා දැන් අපි චෝදනා කරනවා ආණ්ඩු පක්ෂයට. මොකද්ද අපි චෝදනා කරන්නේ? අපි චෝදනා කරනවා මේගොල්ලන්ට දැන් එදා බොහොම සාර්ථක රැස්වීමක් තිබ්බා. මම ආසනීපෙන් හිටියේ. නමුත් ඉතාමත්ම අතිසාර්ථකයි. ආණ්ඩුව කරපු වැඩෙන් එක රැලියක් නෙවෙයි රැලි 15ක් ඉදිරි තිබ්බා.
ඔක්කොම පෙන්නවා ටීවී එකේ එක රැලියක් නෙවෙයි දිනේෂ් ගුණවර්ධන මහත්තයා මේ ඕගලන් කරපු වැඩෙන් මේගොල්ලන්ට පබ්ලිසිටි එක දුන්නා ඕනටත් වැඩි මොන ඔල මොට්ටලියක් හිටියද මන් දන්නේ නැහැ ওই පැත්තේ ඒ වගේ කරන්න හරි අති සාර්ථකයි සජිත් ප්‍රේමදාස මහත්තයාක හොඳට කරා ඒගාගේ සහයෝගය ටික මෙතන ඉන්නවා ඒකටන්ට ස්තුතිවන්ත වෙනවා මොකද ආණ්ඩුවට අඩු ගානේ පෙන්නවා ආණ්ඩුවට මේගොල්ලන් පෙන්නවා උඹලා නෙවෙයි උඹලා උඹලා කරන විදිහ හරි නෑ හරියට කරේ නැත්තම් උඹලට ළඟදිම ගෙදර යන්න සිද්ධ වෙයි කියන එක ආණ්ඩුවට පෙන්නවා මොකද මහජන උද්ඝෝෂණය කියන එක කොහෙන් එයිද දන්නේ අපි හිතනවා දැන් මෙතන 150ක් ඉන්නවා 130ක් ඉන්නවා 140ක් ඉන්නවා විවල්මිගි වීරවංශලා ගියොත් 135ක් ඉන්නවා ඩයසිරි ඩයසිරි කරලා ගියොත් 128ක් ඉන්නවා කියලා ඔය 128ට වැඩිය ඔය 128ට වැඩිය මහජන උද්ඝෝෂණය දරුණුයි ආණ්ඩු පෙළලා තිනවා හරි හරියට සංවිධානය කළා ආවොත් සුමානයක් කොළඹ ඉන්න ඔය අක්කම අප්පුව හැමිලට දාලා ඔය ද්විත්ව පුරවැසිභාවයත් අරගෙන ඇමරිකාවට යන්න සිද්ධ වෙනවා මේක හොඳට මතක තියාගන්න මට කියන්න ඕන කුත් තිබ්බ ඕක නෙවෙයි දැන් මේ තමුන්නාසලා ත ඇත්තටම ආණ්ඩුවේ ඒ කාලේ අසාධාරණයක් වුණා මම මේ කියන්න ඕන මොකද්ද වෙච්ච අසාධාරණේ යාපාලනේ ආවා රනිල් වික්‍රමසිංහ මහත්තයයි සිරිසේන මහත්තයයි ආණ්ඩු කරා ඒ කාලේ සම්මත නොවුණු සම්මත නොවුණු FCID එකක් දැම්මා ඒ FCID එකක් දාලා ඒ FCID එක දැම්මේ මොන කරවත් නෙවෙයි විපක්ෂයේ හිටිය අපිව මර්ධනය කරන්න අපිව මර්ධනය කරන් තමයි FCID එක දැම්මේ ඒ FCID එක දාලා අපේ හැම එක්කම වැඩි දෙනෙක්ම හිර බාරයට ගත්තා දැන් මෙතන ඉන්නේ අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මහත්තයා ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මහත්තයා හිරගෙවල් හිරගෙවල් ගණනාවකට මාරු කරා මාත් ගියා බලන්න කුරුණෑ කෑගල්ලේ හරියට වැසිකිලියක්වත් තිබුණ නැහැ ඒ එතුමාගේ මොකක් හරි එකක් දාලා මොකද්ද සතුසි මොකක් හරි එකක් දාලා ඒ කාලේ එතුමාව හැම තැනටම ගැරියා එතකොට එතුමාගේ හිතේ වෛරයක් හිටින් නැද්ද වෛරයක් හිටිනවා අනිත් එක මේ සම්මත නොවිච්ච FCID එක බොරු FCID එකක් දාලා ඕගොල්ලෝ මොකද කරේ අර රවි වෛද්‍ය ලංකාරය කියන මිනිහව දාලා ඒ මිනිහට හම්බ කරන්න දුන්නා වෙන මොකක්වත් කරේ නැහැ ඒ මිනිහට හම්බ කරන්න දුන්නා මන් දන්නේ නැහැ කවුරු කිව්වත් රාජපක්ෂල ඔක්කොම එකයි හරි ඒ මිනිහට හම්බ කරන්න දුන්නා එතකොට ඊට ඉස්සෙල්ලා අපේ ෆොන්සේකා මහත්තයා මොකද ෆොන්සේකා මහත්තයා දීපු චෝදනාව ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා අපේ හමුදාවෙලි හමුදාපතිතුමා යුද්ධෙට කෙලින්ම මූණ දීපු කියලා මියා අනිත් අය ගැන මම කතා කරන්නේ නැහැ අනිත් අය හිතේ සීරිලා ගාඹරවල මේ කෙලින්ම යුද්ධෙට මූණ දීපු මිනිහා මේ හමුදාවට බැඳිච්ච දවසේ ඉඳන් විජේ විමලරත්න අපේ කොබ්බැගඩුව මහත්තයා මේ අපේ සරත් පොන්සේක මහත්තයලා යුද්ධෙට කෙලින්ම මූණ දුන්නා ඒ හින්දා තමයි යුද්ධය අවසන් වුණේ හැබැයි මහින්ද මහත්තයා කෙලින් හිටියා මහින්ද මහත්තයා කෙලින් හිටපු නිසා තමයි පොලිටිකල් ලීඩර්ෂිප් එක දීපු හින්දා තමයි යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණා නමුත් වැඩි කොටසක් කරේ මෙන්න මේගොල්ලෝ ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා මේ මිනිස්සුව දැම්ම හිරේ හිලා ජම්පර් එක හැන්දෙව්වා ඒකෙන් මොකද වුනේ සරත් ෆොන්සේකා කියන පුද්ගලයා නැති වුණාද අපි දන්නේ නැහැ මෙයා කියලා කොහේ නැවතීද කියලා මම මේ අනාවැකියා කියන්නේ මන් දන්නේ නැහැ හරි එදාට ආණ්ඩු පක්ෂයේ උන්ට දුවන්න මම පාරමදියේ ඒක විතරක් මතක තියාගන්න මෙන්න මේ වගේ මේ ආණ්ඩු දෙකම පරිදි කරා FCID එකක් දාලා අර ජොන්ස්ටන් ලව තව මෙතන හිටියා කුඟක් දෙනෙක් ඉන්නවා මං නාම මෙතන ප්‍රසන්න රණතුංග මහත්තයා මොකද ප්‍රසන්න රණතුංග මහත්තයා කරේ එයා මහායමති කාලේ මහින්ද මහත්තයට උදව් කරා මහින්ද මහත්තයට උදව් කරයි කියලා යහපාලනේ ආපු ගමන් එයාට විරුද්ධව චෝදනා දැම්මා ඒ 50 මේ මහින්ද සුළඟ හදන්න මුල් වෙච්ච කීප දෙනාගෙන් එක්කෙනෙක් එතකොට ඒ අර දැම්මා මෙතන ඉන්නවා රෝහිත මගේ යාළුවා ආණ්ඩුව පෙළුණාට පස්සේ පළවෙනි විවාදෙට ගිහිලා මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරා ඊට පස්සේ මාස 3ක් හැංගුණා මාස 3ක් ඕනන් අහන්න මම බුරුදු කියන්නේ කියලා මාස 3ක් හැංගුණා මොකද
එයාට එළියට එන්න බෑ එයා බයයි බය වුණා අනේ කුමාර අයියේ ඔයාට පුළුවන් නම් ඔයා ආණ්ඩුවේ කියලා කැබිනට් ඇමතිකමක් අරගෙන මාවත් බේරගන්න කිව්වා මේ ඇත්ත එහෙම කිව්වා බංකුව මොකටද බං ආණ්ඩුවට යන්නේ පිසුද ඔබ බය නැතුව හිටා මාස 3ක් හැංගුණා මොකද බයට අපි මාව මම රැවුල කප කප ඉන්නකොට මගේ ගෙදර ඩෙනිස්ටන් වත්තේ පොලිසියෙන් 100ක් ඉදිරිය වැරගසා හැබැයි උසාවිණුව ගියක් තිබ්බා මොකද්ද ඒකේ තිබ්බේ මහින්ද මහත්තයාගේ වෙඩිවදින් නැති කාර් දෙකක් මම වත්තේ හංගගෙන ඉන්නවා කියලා පොලිසියෙන් 100ක් ඉදිරිය පැනලා මාව එළියට ඇදලා අරගෙන ඊට පස්සේ ගිහිල්ලා මුළු වත්තම හැරුවා වෙඩිවදින් නැති කාර් දෙකක් හොයන්න මගේ වත්තේ කාර් තියෙනවා ඔක්කොම රේසින් කාර් හුඩ් ගලවල අර සුදියට යන්නේ තව එකෙක් එහා පැත්තෙන් තියාගෙන අන්න ඒ වගේ ඒවා තමයි මට තියෙන්නේ හරි ඒ ඒවමයි මම ඉතින් ඒකට තම්නාන්සර් කියන්න ඕනේ නැහනේ හරි ඒක මම පිළිගන්නවානේ මම නැහැ කියලා කියන්නේ නැහනේ මට හොඳ ශක්ති සම්පන්න මිනිහෙක් මට හොඳ හයිය තියෙනවා ඒක හයිය දිනකොට අනිත් ඒවත් ඒ වගේම හයියට තියෙන්න ඕනේ හරි කියලා මුළු වත්තම හැරුවා හාරලා හාරලා මුළු දවසේ දිස්සෙම හාරලා කාන්තා පොලිසියයි පිරිමි පොලිසියයි ඔක්කොම ඇවිල්ලා මම බාගෙට රැවුල කපලා ඊට පස්සේ මට කියනවා අස්සම් කරන්නලු මේ කිසි හානියක් වුන්නේ නැහැ කියලා. අංකව මං අස්සම් කරන්නේ නැහැ. ඔයාට ඕන මඟුලක් ලියාගෙන යන්නේ කියලා. ඊට පස්සේ නිකන් ගියා යන්න අත් දෙක පීරාගෙන. ඔය මහින්ද මහත්තයාගේ කාර් දෙක මම වෙඩි වදින්න නැති. කාර් දෙකක් තියෙනවා මං හංගගෙන ඉන්නවා කියලා. මට නඩු දැම්මා. මේ ඔක්කොම මේ පැත්තෙන් දාපුවා තමයි මේ මේ අතුසපෝ ආයේ තමයි මෙතන ඉන්නේ. හරිද මං බොරු කියන්නේ නැහැ. මෙතන ඉන්න පොඩ්ඩක් මං තාම ඉවර නැහැ. හරිද? ඒකින් ඉඳන් මේ මේ ඔක්කොම අතුසපෝ ආයේ තමයි. මට සුප්‍රීම කෝට් එකේ දැම්මා. මෑජිස්ත්‍රාත් උසාවි දැම්මා. අර විමල රත්න කියලා දකුණු විනි එක වයිස් චෙයාර්මන් කරා කියලා අදරත් නඩුවක් තියෙනවා. හැබැයි අපි බය වුණ නැහැ. අපි කවදාකවත් සිරිසේන මහත්තයා ගාවට ගියෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගියෙත් නැහැ. අපි ඒවට මූණ දුන්නා. අපි උසාවි ගියා. අපි මේ මේ සල්ලි වේදන් වුණා තමයි. සල්ලි වේදන් වුණාට අපි පෙරගදෝරු මහත්තුරු අල්ලලා අපි ඒවට මූණ දුන්නා බය නැතුව. දැන් ඉන්න උන් බයයි. දැන් උන්නේ දැන් ඉන්න උන් දැන් එකක් කියනවා එළියට ගිහිල්ලා. ඊට පස්සේ කියනවා ආපෝ මේ මාව අල්ලන්න එනවනේ. මාව පොලිසියෙන් අල්ලන්න එනවනේ. හන්ද ඊටපද නාවලෝකේ එහෙම වුන් මේ ඉන්නේ හරි එහෙම වුන් තමයි මෙහි ඉන්නේ මුන් බයයි නම මන් නම් කියන්න යන්නේ නැහැ නම් කියන්නත් එපා අනාගතේදී මට ඕන වෙනවා ගුලන් හරිද ඒකින්ද නම් කියන්න එපා නමුත් දැන් ඒකනේ කියන්නේ බ්ලොක්කෝ වගේ කෑ ගහනවා අරකයි මේකයි එකයි කියලා කෑ ගහලා අන්තිමට ගිහිල්ලා මේ CID එකෙන් එනවනේ කට උතර ගන්න. ඔන්න හැංගගෙන. මම දැක්ක දැන් දෙතුන් දෙනෙක් මේ වගේ වුණා. එහෙම වෙන්න එපා. අපි වගේ ජේෂ්ඨයින්ගෙන් ඕගලන් ඉගෙන ගන්න. අපි කවදාවත් හැංගුන්නේ නැහැ. අපි හැංගුණා නම් මට කළුතර මිනිස්සු කළුගන්තොට සිංහයා කියන්නේ නැහැ. එහෙනම් කියන්නේ වයසක ලොන් හැලිච්ච සිංහයා. හරි. දැන් මේගොල්ලන් සිංහයා කියලා කළුගන්තොට සිංහයා කියන්නේ කළුගන්තොට සිංහයා කෙලින් හිටියා. CID එකට බයයි. හැංගුන්නේ නැහැ අපි CID එකට ගියා අපි කට උත්තර දුන්නා අපි FCID එකට ගියා අපි කට උත්තර දුන්නා අපි උසාවි ගියා මේ මෙතන හොගත් දෙනෙක් මට නම් වශයෙන් කියන්න බුණා නෑ ඇවිල්ලා නෑ මූණ දැක්කම මං කියනවා හොඟ දෙනෙකුට ඔය දේ සිද්ධ වුණා ඒක අන්තිම වැරදි අපි සමහර දවස් වලට රැට මම උඩ යන ප්ලේන් ගණන් කරනවා මට නිින්ද යන්නේ උඩ යනවා ප්ලේන් එකක් දෙකට එකක් යනවා තුනට එකක් යනවා ඒ වගේ අපි ප්ලේන් ගණන් කර කර ඉන්නවා නින්ද යන්නේ මොකද ඒ තරම් මේ ප්‍රෙෂර් එක අපිට මේ යාපාලන ආණ්ඩුවෙන් දුන්නේ මහින්ද මහත්තයරත් ඒ ප්‍රෙෂර් එකම දුන්නා දරුවන්ටත් දුන්නා හරි ඉතින් ඒක නිසා මම කියන්නේ මේ වැරද්ද ආයි කරන්න එපා දැන් අවුරුදු 71ක් ගැන කතා කරනවා අවුරුදු 71 ආපහු වද්දලා ගන්න පුළුවන්ද බෑනේ ආයි ආව ගන්න බෑ මේ අවුරුදු 71 අවුරුදු 71 කරපු හොරකංක අල්ලන්න පුළුවන්ද බෑනේ ඔරගම් කරපු එක හොරගම් කරන්නේ අවුවෙන්න නෙවෙයි. හරිද? ඔරගම් කරන එක අවුවෙන්න නෙවෙයි. ඕනනම් මහේන්ද්‍රන් ගෙනාවොත් නම් කියයි. හරි සිංගප්පූරුවේ ඉන්නේ. එයාව ගෙනාවොත් එයා කියයි අන්න ආවලාට ආවල්තන account එක තියෙනවා. ආවලාට ආවල්තන account එක තියෙනවා ඒවා කියයි.
නමුත් මහේන්ද්‍රව ගේන්නේ නැහැ. මහේන්ද්‍රව ගේන්නේ නැත්තේ අර ඉන්න ඩාමරිකව ගෙනාව නම් ඔළුවට පිස්තෝලේ තියලා මහේන්ද්‍රව ගේන්න බැරි මොකද? මහේන්ද්‍රව ගේන්න පුළුවන්. ගෙනාවොත් එයාකා කියන ඔක්කොම කොහෙද account තියෙන්නේ? ඒකින්ද මහේන්ද්‍රව ගේන්නේ නැහැ. ඉතින් මම තමුන්නාසර් කියන්නේ මේ වැරද්ද ආයි කවදාකවත් කරන්න එපා. මොකද දැන් දැන් බලන්න කී දෙනෙක් සාප කරනවද මේ ආණ්ඩුවට විරුද්ධව අත් දෙක උස්සලා මිනිස්සු කොච්චර සාප කරනවද අපිට පෝරේ නැහැ. යූරියා ටිකක් දියන් කුමාර් මහත්තයා අපිට දාන්න යූරියා කොට්ටයක් කරන් දෙන්න. ඒගොල්ලන් සල්ලි දෙනවා. අද යූරියා කොට්ටයක් රුපියල් 10000යි. හරි මන් තුමා විනාඩි දෙකක් තියෙනවා. ඔය තව කාගෙන් හරි දෙන්න වාරගෙන වට. හරි මේ වගේ ලස්සන කතාවක් කරනකොට පුතා හරිද පුතා? ඔයා මේ ටිකක් කාගෙන් හරි අරගෙන හරි දෙන්න අර සරදියල මතක් කරගන්න. හරිද? ඉතින් ඒක නිසා ඔනේ කවුරුයි දීලා දාන්නේ ඔබ තව ටිකක්. ඉතින් ඒක නිසා මම කියන්නේ මේගොල්ලක් මේ වගේ වැරදි ආයි කරන්න බෑ. දැන් බලන්න මිනිසුන්ට යූරියා නැහැ. මිනිසුන්ට තේ පොර නැහැ. මේක මිනිසුන්ට දැනෙන්නේ නැද්ද? මේ දෙන දේශ වැදින්නේ නැද්ද? අර පාස්කු ප්‍රහාරය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මේ පාස්කු ප්‍රහාරය අද ඒ පාස්කු ප්‍රහාරය තමයි මේ කැරකිලා ආපහු එන්නේ. හොඳට මතක තියාගන්න. මේවා මේ නීතියෙන් බේරෙයි. නීතියෙන් බේරුවට දිව්‍යන් වහන්සේගෙන් බේරෙන්නත් බෑ. විශ්වයෙන් බේරෙන්නත් බෑ. උන්ට දඬුවම් හම්බ වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවට පිස්සු ඇදලා තියෙන්නේ. ඒක කියන්න ඕනේ. දැන් මේ ආණ්ඩුවට පිස්සු මිනිසුන් ගේ යකෝ පිස්සෙක්. බය නැතුව කියනවා පිස්සෙක් කියලා. දියත් දවදන මාතර පිස්ස කිව්වද? චන්ද්‍රිකාන ඕනට පිස්ස කිව්වද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි කාලේ 2005 2010 පිස්ස කිව්වද නෑ? දැන් මිනිසු බය නැතුව කියනවා. මුන්ට පිස්සු. ඒ ඇවිල්ලා පාස්කු ප්‍රහාරේ ඒ කරපු වැරදි. ඒ කරපු දේවල් අපි පඩි ගෙව්වේ නෑනේ ওই මරපුන්ට. ඔය මැරිච්ච බෝම්බ ගහපුන්ට අපි පඩි ගෙව්වේ නෑ. කොන්සගා මහත්තයා මේක නිතරම කියනවා. පඩි ගෙව්වේ මේ ආණ්ඩුවෙන් ගෙව්වේ. හරියට නිකන් හරි දැන් අර ඥානසාර මහත්මයා කවුද හාමුදුරුවෝ දාගෙන වගේ. ත්‍රස්තවාදී නායකයා තමාවෙන්නේ කිව්වට මේ සිවුරක් දාගත්තට මර කරන්න දෙයක් නැහැ. ඇත්ත කතා කරන්න ඕන. මේ ත්‍රස්තවාදී නායකෙක් හැටිය ඇමරිකාවේ දැන් හංගඩු ගහිලා. ඒ වගේ කෙනෙක් දානවා මේ කොමිටියේ සභාපති. පිස්සු නේද? පිස්සු නෙවෙයි. මං ආන්නේ එච්චරයි. මේ දිනේෂ් මං කිව්වා එදා ඒ දාන්න යනකොට නම් කරනකොට මං කිව්වා දාන්න එපා යාට. මොකද යාට ගැහට කරන්න බෑ. යාට ප්‍රාදේශ සභාවකවත් ඉඳලා නැහැ. අනිත් එක යා මේ එයා දන්නේ නැහැ රටක් පාලනය කරන්න. යාට පුළුවන් හමුදාවේ කොටසක් පුළුවන්. යාට හමුදාවේ කොටසක් පුළුවන්. ඔක්කොම නෙවෙයි. ඊට පස්සේ ඇමරිකාවේ කියන්නේ. ඊට වැඩිය හොඳ ශ්‍රේෂ්ඨ ඇමතිවරු ඉන්නවනේ මේකේ. එහේ කම්පියුටර් වල පෙට්‍රල් සෙඩ් එකේ කම්පියුටර් ගහනකොට මෙහෙ හොඳට ඇමතිකම් කරපු ඇමතිවරු මේ යහපැත්ත ඉන්නවා. උන් කොන්ද කෙලින් තියාගෙන ඇමතිකම් කරපු අය අද මෙතන නැහැ නැට මම නම් වශයෙන් කියනවා. හොඳ ඉන්න හිටපු අය ඉන්නවා. හරිය? එතකොට අද උන් ඒ එකෙකුටවත් තැනක් තියෙනවනේ. ඉතින් අර මිනිස්සයා කොහෙවත් හිටපු මිනිස්සෙක් ගෙනාවා. මම මහින්ද මහත්තයර කිව්වා එදා මෙතන ඉන්න මේ ජීඑල් පිරිස් මහත්තයලගේ ගෙදරත් රැස්වීම තිබ්බා. මං කිව්වා මහින්ද මහත්තයර මෙයාව දාන්න එපා. ජේෂ්ඨත්වයට දෙන්න. ඔයාගේ තාත්තා ඇයි බණ්ඩාරනායක මහත්තයත් එක්ක හැබැත්තට ගියේ? ඔයාගේ තාත්තා බණ්ඩාරනායක මහත්තයත් එක්ක හැබැත්තට ගියේ ඩීඑස් සේනනායක මහත්තයා මැරෙනකොට ඊළඟට ජේෂ්ඨත්වයේ තිබ්බ බණ්ඩාරනායක මහත්තයාට. එයාට දුන්නේ නැහැ. ඊට පල්ලෙහා ඉන්න ඩලි සේනනායක මහත්තයාට එදා හිටපු ආණ්ඩුකාරවරයා දුන්නා. ඒකේ හින්දා තමයි මේ බණ්ඩාරනායක මහත්තයා ගිහිලා එහා පැත්තේ විපක්ෂේ වාඩි වුණේ සෞඛ්‍ය පළාත් පාලන ඇමතිකම් දෙකම දාලා. ඒ අනකොට ඩීඒ රාජපක්ෂ මහත්තයාත් ඒ පැත්තට ගියා. ඒ ජේෂ්ඨත්වය ඒක තමයි. ඒ ජේෂ්ඨත්වයට දෙන්නේ බෑ. මං කිව්වා එහෙමනම් ජේෂ්ඨත්වයට දෙනවා නම් මේ දෙන්න දිනේෂ් කුණවද මහත්තයා? ආන්න මං කිව්වද නැද්ද කියලා? ඔබතුමා කියන්නේ. මෙතනදි කියන්නේ මං කිව්වද නැද්ද කියලා? ඔබතුමා කොන්දක් කෙලින් තියාගෙන කියන්නේ මං කිව්වේ නැද්ද කියලා? අර කාමරය ඇතුළේ අර සිරිසේන මහත්තයා හිටපු ගෙදර. මං කතා කරලා කිව්වා හැම රැස්වීමකද කිව්වා. මෙතුමාට දෙන්න. මෙතුමාට දුන්නා නම් මෙතුමාට අත්දැකීම් තියෙනවනේ. මෙතුමාට අත්දැකීම් තියෙනවා. මෙතුමාට පිස්සු නැහැ. හරි. අනේ බොරළුවට සිංහයාගේ පුතා
ඒ ආభాෂයේ තිනවා තවත් තවත් ඉන්න මුණුපුරේ කැවැද්දේ හරි මම කතා කරලා කිව්වා දින හැබැයි දුන්නේ නැහැ නෑ මේක අපේ පෞලේ ප්‍රශ්නයක් කෙලවිලා ගියා නේද දැන් පෞලේ ප්‍රශ්නේ දැන් කෙලවිලා ගියා නේද ඩීඑල් පීරිස් මහත්තයා ගෙදර තිබ්බ රැස්වීමක් මේ ඉන්න ඉස්සරහ උන්නම් අහන්න මොකද්ද දින 52 දී අගමැතිකම ගන්න කතා දැන් අගමැති සිරිසේන දෙනවා අගමැතිකම චමල් රාජපක්ෂ මහත්තයා නැගිටලා කිව්වා ගන්න එපයි කියලා මම නැගිටලා කිව්වා ගන්න එපයි කියලා අනිත් ඔක්කොම කිව්වා ගන්නයි කියලා මේ මෙතුමාගේ ගෙදර මේ මෙතුමාගේ ගෙදර මම ඕන් තරම් පැටිස් කට්ලට් කාලා තියෙනවා හරි ඔන්න ඇත්ත මම අපි ඒ දවස්වල අපිට යන්න තැනක් නැහැ අපිට යන්න තැනක් නැහැ ගියේ මේ ඔන්න ඔන්න අහගන්න මෙන්න මේ ගිහිල්ලා තමයි අපි ආවේ ඉතින් ඒක නිසා මොකද ඊට පස්සේ කිව්වේ නෑ 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 අනිත් ඔක්කොම කැමතියි මම අගමැතිකම අරගෙන පෙන්නලා මං කිව්වා සර් අපිට ඉන්නේ 53යි මාත් එක්කම මං එයා පැත්තට ගිහින් මං හිතුවේ 52යි කොහොමද කරන්නේ 225ක් කරගෙන නෑ නෑ මම නේක කරලා පෙන්නන්නේ සුප්‍රීම කෝට් උසාවියේ තීන්දුව ආවා කෙලවිලා ගියා මෙතන ගහගත්ත කාලගෝටිය හැමදාම පෙන්නනවා හැමදාම මුළු ලෝකෙම පෙන්නනවා මෙතන ගහගත්ත එක සරන් උඩ ගිය එක මයින් දානන්දල වැටිච්ච ඒවා ගහගත්ත ඒවා ඔක්කොම පෙන්නනවා ලැජ්ජාවේ බෑ මිරිස් කුඩු ගහගත්ත ඒවා අර කතානායකගේ පුටුවර කරපු ඒවා මේවා ඉතින් ලැජ්ජාවේ බෑ හරි මං 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 කියපු දේ ඇහුවනා එතන මට හොඳට අනාවැකි කියන්න පුළුවන් ඒක මොකද මං අවුරුදු 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහක් දනකොල ගහින් ඉඳන් ආපු මිනිහෙක් හොඳට අනාවැකි කියන්න පුළුවන් මේ බන්දුල ගුණවර්ධන මහත්තයා බලාගෙන හිටියා මුදල් ඇමති කම ගන්න මේක තමයි ඇත්ත අපි ඒතොර විපක්ෂ යන්නේ එහා පැත්තේ එළියේ ඉඳන් ඔක්කොම කිව්වා බන්දුල ඔයා තමයි මුදල් ඇමති මං කිව්වා බන්දුලට මේ ඔයා සුරුවනි ඔයා ඇඳෙන්න එපා ඔයාට මුදල් ඇමති කම ජීවිතේට හම්බෙන්නේ නැහැ මන්තුමා ජීවිතේ හම්බෙන්නේ ඒක යන්නේ රාජපක්ෂ කෙනෙකුට රාජපක්ෂලගේ පිටින් මෙහා ඔයාට හම්බෙන්නේ නැහැ ඔයාට ඕනනම් වෙළඳාරි මොකක් හරි කඩක් හම්බෙයි පස්සේ මහින්ද මහත්තයා හෝමගම රැස්වීමේදී නැගලා කිව්වා කුමාර් වෙල්ගම් මාව බේරගත්තයි කිව්වා මේ මොකද්ද එයා කිව්වේ කුමාර් වෙල්ගම් මාව බේරගත්තා මට ඉස්සෙල්ල කුමාර් වෙල්ගම් කිව්වයි කිව්වා බන්දුලට මුදල් ලැබෙතිකම හම්බෙන්නේ නැහැ කියලා ඒකින්ද මම බේරුණායි කිව්වා හරි මේ ඇත්ත මේගොල්ලන්ගේ ඔක්කොම පැටිගිරිය මමනේ දන්නේ එච් වී මයි අපි මමයි දීජේ දිනේෂ් ගුණවර්ධන මහත්තයයි තව එක්කෙනෙකුයි අපි දිනේෂ් ගුණවර්ධන මහත්තයලා ගෙදරක රැස්වීමක් තිබ්බා අපේ එස්බී මහත්තයා තාව ඒකට පළවෙනි අපි පරිදිච්ච හැදියම ආවම මොකද උනේ අපි දැන් දාගත්ත හිටානේ හිට කරන වැඩපිළිවෙල අපි තුන් හතර දෙනා එක්කවගෙන තාගෙන දැන් ගිහ හිට බලනකොට නෑනේ එස්බී මහත්තයා ගිහලා නේ ආණ්ඩුවට එස්බී මහත්තයා ආණ්ඩුවට ගිහලා නැත්තේ සර් සර් කියන්නේ එස්බී මහත්තයා ගිහලා ආණ්ඩුවට අපි තුන් දෙනා උඩ බලන් ඉන්නවා SBN එක. අපි තුන් දෙනා උඩ බලන් ඉන්නවා SBN එක. ඉතින් කියලා බලන්න ඕනේ මේ වගේ මිනිසුත් එක්ක නිතිය. ඒගොල්ලන් ඉතින් හොඳයි. නමුත් මං කියන්නේ මෙතනදී හොඳ වැඩපිළිවෙලක් එක යන්න. මේ අපි සෙල්ලම් කරන්නේ අනාගතේ අපේ දරුවන්ගේ අනාගතය ගැන. හොඳට මතක තියාගන්න. මේක ඔක්කොම ජනාධිපතිලා. මේ කතා කරන ඔක්කොම ජනාධිපතිලා. දැන් මේ සර් ෆේල් නිසා ඔක්කොම කියලා කියන්නේ මමයි දරාපේ. සජිත් මහත්තයා කිව්වට මම සජිත් මහත්තයා වැඩි කොටසක් ඉන්නවනේ. ඇත්තටම වැඩි කොටසක් ඉන්නවනේ. ඒකෙන් දැන් කිව්වට ප්‍රශ්නයක් නැහැ. අයිති ඔක්කොම ජනාධිපති. මගේ ජනාධිපතිලා වෙන්න ඉස්සෙල්ලා මේ ඉන්න ජනාධිපතිව පන්න ගන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි. හරි? ඒ විතරක් නෙවෙයි. මේ ජනාධිපති ක්‍රමයේ තිබ්බොත් අපිට තවත් 31ද අපි බෝ කරන්න. මේ ජනාධිපතිකම ඉදිරියට යනකොට තවත් ඊළඟට තව 31ක් ආවොත් ඌත් මුළු ගා පවුලම වට කරගත්තොත් මොකද කරන්නේ? එතකොට මොකද වෙන්නේ මේ රටට මොකද වෙන්නේ අපි අනාගතය ගැන හිතන්න ඕනේ අපි හිතන්න ඕනේ අපේ දරුවෝ ගැන මන්තුමා කාලේ අපේ කාලේ ඉවරයි අපි තව අවුරුදු 10ක් ඉඳලා මැරිලා යයි හරි අපේ කාලේ ඉවරයි අපි මේ අපි ජනාධිපතිලා වෙන්න ඕනෙත් නැහැ අපිට අගමැතිලා ඉන්න තුන් නැහැ නමුත් අපිට යුතුයකමක් තියෙනවා මෙච්චරකල් දේශපාලනය කරලා අපේ දරුවෝ ගැන හිතන්න අපේ දරුවන්ට හොඳ මාර්ගයක් හදලා දෙන්න මෙන්න මේකයි අපි කලි යුත්තේ දැන් අපි හොඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. හොඳ විවස්ථාව මේ හකීම් මහත්තයලා එකව කරගෙන. අපේ රිෂාඩ්ලා අපේ දෙමළ සන්දානි ඔක්කොම එකව කරගෙන. මේ අද රටට ගැළපෙන විවස්ථාවක් හදන්න ඕනේ. We are all Sri Lankans. අපි මේ පිට මිනිස්සු නෙවෙයි. අපි සුංගල මුස්ලිම් දෙමළ නෙවෙයි. Sri Lankans. මුස්ලිම් මට මතකයි නේ අලුත්ගම ඥානසාර ආන්දරු කියලා කරපු මමුල. මම ඕනනම් කියන්නම් ඒකත්. මොකද මම තමයි ඉස්සෙල්ලා පොලිසියට ගියේ.
හරි ඒකෙන් පියා ශ්‍රී ලංකාව අපි මේ දරුවන්ට අපේ දරුවෝ ගැන අපි දැන් බලන්න ඕනේ දැන් දිනේෂ් ගුණවත් මහත්තයා බලන්න ඕනේ දිනේෂ් මහත්තයාගේ දරුවෝ ගැන දැන් අපි බලන්න ඕනේ දරුවෝ ගැන අපි බොරුවට මම ජනාධිපති අපි කොහොමද දන්නේ තවද අවුරුද්දක් යනකොට මම අපි මැරලා තියෙන්නේ මේ කොරෝනා එකත් එක්ක අපි ජීවත් වෙලා ඉදීනේ අපි දන්නේ නැහැ ඉතින් ඒක නිසා අපේ යුතුයකම අපි ඉෂ්ට කරමු අපි ජාතික ප්‍රතිපත්තියක් හදමු මේ ඔක්කොම එකව කරමු අනුර කුමාර් දේශසේන නායක මහත්තයා හොඳ පක්ෂයක් එන්න එන්න දැන් වර්ධනය වෙනවා මන්තුම කාලය අවසන් මොකද මේ ලොකු වැකියුම් එකක් තියෙනවා මේ වැකියුම් එක නිසා ජේපී එක ඉස්සරහට යනවා බොහොම ඉතින් ඒක නිසා මම තමුන්නාන්සේ බොහොම ස්තුතියි මේ තමුන්නාන්සේ මායි දෙන්නා ගෙවල් එක ළඟනේ තියෙන්නේ ඉතින් ඔක බේර ගන්න උලුවා හොඳ නෝරෙලි ගියත් අපි දෙන්නා එක ළඟ කොළඹ ආවත් අපි දෙන්නා එක ළඟ ඔව් අපි දෙන්නේ බාහං ගන්න ඕනේ නැහැ එයාට දී එයාගේ තාත්තට තිබ්බේ තාත්තට මෙයාගේ නෙමෙයි මෙයාගේ තාත්තා මගේ හොඳ යාළුවා මගේ තාත්තගේ හොඳ යාළුවා රාජකරුණ මහත්තයා මෙයාට නෙමෙයි මෙයා ගත්ත මඟුලක් නැහැ හරිද මූ තියෙනේවත් නැති කරා මූ ආයේ තමයිනේ මේ ඔයා කතා නැගපුටුවේ නේද ඉන්නේ යකෝ මට ඒක අමතක වුණා මමට මයි තිය ඔක අමතක වුණා මට පුතා උඩ පොඩ්ඩ සමාවෙන්න හරිද ඉතින් ඒක නිසා ඔයාටයි මටයි ගනුදෙනු බේර ගන්න පුළුවන් මම කියන්නේ ඔගලන් තාත්තා හොඳ මිනිස්සෙක් පොළොවේ පය ගහලා හිටපු හොඳ රත්තරන් මිනිස්සෙක් ඔගලන් තාත්තා ඉතින් ඔයාත් ඒ වගේම හොඳයි ඔයාටත් හොඳ අනාගතයක් තියෙනවා ඔයා යන මාර්ගෙත් හොඳයි ඔයා ඉන්න පැත්තත් හොඳයි මම නම් ඉන්නේ නරක පැත්තේ කියන එක මම කියන්නේ මම වගේ නම් හැදෙන්න එපා අල්ලපු ආසන පැන්නට කමන්නේ මම වගේ නම් පුතා හැදෙන්න එපා එච්චරයි මම කියන්නේ අම්මා පාත බෑලා හෙන ඉල්ලුව මෙහෙම කළා අද දෙක උස්සලා ඔක්කොම ගෑනු ටිකත් එක්ක අන්තිමට මොකද වුනේ කෙලවිලා ගියානේ මහින්දානන්ද දැන්වත් ගියන් යූරියා ටික නැත්තම් ඔයාට දරු පවුලක් ඉන්නව නේද අපේ ජනාධිපතිතුමාටත් මං කියනවා ඔයාටත් ඉන්නව නේද මූදෙන් එතර හෙන වදින්නෑ කියන එක බොරුව නැත්තම් කියයි මූදෙන් එතර ගියාට පස්සේ හෙන වදින්නෑ කියලා හැබැයි ලංකාවේ ඉන්නකොට හෙන වදිනවා ඒක නිසා ජනාධිපතිතුමා මේ මිනිස්සු අද්දක උස්සලා කෑ ගහලා යූරියා ඉල්ලනවා දැන්වත් මේ යූරියා ටික දෙන්න දුන්නේ නැත්නම් අර පාස්කු ප්‍රහාරේ ඒ ශාපය පිටිපස්සෙන් එනවයි කියන එක මම පැහැදිලිවම කියලා මම නවත්වනවා බොහොම ස්තුතියි